රටේ රජයේ තනතුරු දුරාවලියේ මහ බැංකු අධිපතිවරයා තනතුර මෙතෙක් පැවතුනේ 20 වන ස්ථානයේ. එහෙත් ලෝකේ වෙනත් රටවල මහ බැංකු අධිපති තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තන තබමින් වරප්‍රසාද සහ බලතල ලබා දී තිබෙනවා. මෙම තත්ත්වය රටක ආර්ථික වර්ධනයටත් රටේ සංවර්ධනීය තීන්දුව తీරන ගැනීමටත් විශාල ගැටලුවක් වී තිබෙන බවට වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු සිටියේදී දිගින් දිගටම හඬ නැගුවා. මහ බැංකු අධිපති ධුරේ බහර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමේදී විශේෂයෙන්ම වත්මන් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මහ බැංකු අධිපති ධුරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍යවරයෙකුගේ තන තැබිය යුතු බවටයි. ජනාධිපතිවරයා එය ඉටු කිරීමට සහතික වූ බවද වත්මන් මහ බැංකු අධිපතිවරයා එදා ප්‍රකාශ කළා. ඒ තුලින් බලාපොරොත්තු වන්නේ අවශ්‍ය මොහොතේ රටට ඉතා වැදගත් ආර්ථික තීන්දුව తీරන ගැනීම මිස තමන්ගේ පෞද්ගලික වාසිය නොවන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මහ බැංකු අධිපති ධුරේ නම් වූ තනතුර කැබිනට් අමාත්‍ය ධුරේ දක්වාගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව චෝදනාද එල්ල කළා. කෙසේ වෙතත් ඊයේ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විසින් රජයේ තනතුරු දුහරාවලියේ නව ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මෙතෙක් 20 වෙනි ස්ථානයේ තිබූ මහ බැංකු අධිපති ධුරය 5 වන ස්ථානයේ දක්වා ඉදිරියට ගෙන විත් වෙනවා. අපේ රටේ රජයේ තනතුරු දුහරාවලියේ ජනාධිපතිවරයා ප්‍රථම ස්ථානයේත් අග්‍රාමාත්‍යවරයා දෙවන ස්ථානයේත් කථානායකවරයා තෙවන ස්ථානයේත් අගවිනිසුරුවරයා සිව්වන ස්ථානයේත් තබා තිබෙනවා. රජයේ තනතුරු දුහරාවලිය තුල 5 වන ස්ථානයේ ලෙස සැලකෙන විපක්ෂ නායක ධුරය, කැබිනට් අමාත්‍ය ධුර, ෆීල්ඩ් මාෂල් ධුරයට හා සමතැනට මෙවන විට ඊයේ දින සිට මහ බැංකු අධිපති ධුරයද පත් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමතැන මේ ඉදිරියට මහ බැංකු අධිපතිවරයාටද හිමිවනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.